ඇසුරු කරලා යන්නේ සොඳුරු මතක විතරක්ම නෙවෙයි. තමුසෙ පිස්සෙක් වගේ දඟලුවාට. තමුසෙගේ හුලඟක් වත්තේ ළඟින් යන්න මං ඉඩ තියන්නේ. වස්සානය, හේමන්තය, සිසිරය, ගිම්හානය පහු කරගෙන ගලා යන අපේ ජීවිත කතාව ලියවෙන්නේ අපිට ඕන විදිහටමද? ඇතුලේ කරපු චිත්‍රපටියද වෙන්නන්නේ එහෙම නැත්නම් මම ඩිරෙක්ට් කරපු චිත්‍රපටියද? මෙහෙමයි ඉතින් දැන් අවුරුදු පහක් හිටින් දෙකෙන් මොන එක ආවත් කමක් නැහැ නේද? එළියට එනවා කියන ගැන සතුටුයි. මේ ෆිල්ම් ස්ටෝරි එකේ විලන් නැතිව ඔයා මැරෙනවා. හැබැයි ඒක අත්‍යවශ්‍යතාවක්. අද දවස ගැන මොකද හිතාගන්න විදියක් නැහැ ඉතින් චිත්‍රපටියේ ගීතනේ අපි බැලුවාද? අද දවස ගැන නෙමෙයි මෙයා චිත්‍රපටි බලන්නේ නැහැ මෙයාගේ චිත්‍රපටි ඒක නිසා මේ චිත්‍රපටි බලන දවසට චිත්‍රපටිය ගැන නම් අහලා වැඩ නැහැ අපි ගැන ගන්න මෙයාගේ. හිසර විදින්න හතවත පිරෙන්න මල් සාරා හොඳ බලාපොරොත්තුවකින් ඉන්න මේ චිත්‍රපටය ඉදිරියට ආපුවම ප්‍රේක්ෂකයෝ මේකට කැමතියි කියලා. මොකද පෞද්ගලිකව මමත් 70 දශකයට බොහොම ප්‍රිය කරන කෙනෙක්. ඒ සංගීතයට, ඒ විලාසිතාවලට ඉතින් ඒක ඇතුලේ ජීවත් වෙන්න ලැබීමත් එක්තරා විදිහක වාසනාවක් විදිහට මම දකිනවා. ඉතින් මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයෝ බොහොම ආදරෙන් වැඳගනී කියලා ලොකු විශ්වාසයක් මට තියෙනවා. කොක්මල්ලේ පුසා මේල්ද ෆීමේල්ද? මේල් ෆීමේල් දෙකම තියෙන එකෙක් ගේන්න නැත්නම් මට ආපහු එන්න වෙයි. අනේ දෙකම තියෙන එකෙක්. ඉතින් ගීතේ පද රචනාවේ සාර ගර්භය මනාව හඳුන්වන්න පැහැදිලි කරා. ඉතින් මට මේ අවස්ථාව විශේෂ තමයි මම රංගනයෙන් දායක වුණාට ගායනයෙන් මට සම්බන්ධ වෙන ලැබිච්ච එකම චිත්‍රපට ගීතයකට මට ලොකු එක වාසනාවක්. අර ඕනෑමට එපාවට 70s කියන බාහිරව තියෙන අධ්‍යයනයෙන් විතරක් නිර්මාණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ චිත්‍රපටය තුළ තියෙන්නේ. ඇත්තටම සංගීතය වුණත් අද ඔබ ඇහුණ අපිට දැක්කා අපි ඒ සංගීතඥයෝ කතා කරා ඒ කොහොමද ගීත නිර්මාණය වුණේ කියලා. ඒගොල්ලෝ ඇත්තටම අධ්‍යයනයකින් තමයි මේ දේ කරලා තියෙන්නේ. අරුණ වුණත් එහෙම අරුණ ඕනම සිනමා කාර්යයකට අවතීර්ණ වෙනකොට ඔහුගේ ඒ වෙනස අපිට ඒ කාර්යය තුළම දකින්නට පෙනෙනවා. ඒ කියන්නේ ඔහු ගොඩක් හෝම්වර්ක් කළා තමයි එන්නේ. තෙමෙන කහවනු මහවරුසාවේ ජීවිතය හැර හැමදේම හමුවේ බහින මහවැසි කඳුළු ගංගාවේ ජීවිතය ළඟ ජීවිත හමුවේ මේ අද දැන් අපි මියසික් රිලීස් කරපු ෆිල්ම් 97 ලව් ස්ටෝරි පරක්කුණ එක ප්‍රශ්නයක් වුණාට තව අවුරුදු පහකින් රිලීස් වුණත් ඒ කාලෙටත් රෙලවන්ට් තීම් එකක් සහ එන්ටර්ටේනින් ෆිල්ම් එකක්. ඒ හින්දා සන්තෝසයි එලියට එන එක ගැන දුකයි මෙච්චර කල් ගිය එක ගැන හැබැයි ප්‍රශ්නයක් නැහැ කොච්චර කල් ගියත් ඒ වගේ තීම් එකක් තියෙන මේ ෆිල්ම් එකේ. මේ ඇත්තටම කොතෙන්ටද ඔයාලට වෙඩිල්ල වදින්නේ? මෙතෙන්ට. එකම චරිතයේ අවස්ථාන් දෙකක් තියෙනවා නේ. මේ කියන්නේ වයස් සීමාවන් දෙකක් කාල දෙකක් ගන්නවා. ඒක ඊටම හොඳින් කරනවා මම දැක්කා. මොදල් 100 එකේදී අපි ඇඩ් කරානේ එකට ඉඳගෙන දැක්ක. ඉතින් බලාපොරොත්තුවා තියාගෙන ඉන්නවා. ඉතින් කොහොම වුණත් ඉතින් චිත්‍රපටයක් කියන එක දුවන්න ඕනේ. මෙන්න ප්‍රේක්ෂකයෝ එන්න ඕනේ. එතකොට තමයි ඉතින් අපිට ධෛර්ය ශක්තිය ලැබෙන්නේ. අරන් ආලෙස පිටපත කිදිවි රංග මණ්ඩල මත කඳුළු මල් සුපිපේ
ඉතින් මේ චිත්‍රපටියේ සින්දු වේවා මියුසික් මේ හැම දෙයක් මේ වකවානුවට යනවා. ඉතින් අනිවාර්යයෙන් මේ අපේ තරුණ පරම්පරාව මේක වැළඳගනී කියලා හිතනවා. මොකද ඒ වගේම 70 දශකයේ දීපු කට්ටියත් මේ චිත්‍රපටිය ඇඳුම් වේවා මේ කතන්දරේ වේ මේ හැම දෙයක්ම වැළඳගනී කියලා විශ්වාසය තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් මේකේ සින්දු තුනක් තියෙනවා. අපි අද මේ සින්දු තුන තමයි ලොන්ච් කරේ. ඉතින් මේ සින්දු තුන අනිවාර්යෙන් ඔබ හැමෝම ආදර කරන සින්දු තුනක් නේ. මොකද අපි පෞද්ගලික චිත්‍රපටියට දීපු හැමෝමත් මේ චිත්‍රපටියේ මේ සින්දු අහපු දවස් ඉඳන් මේ සින්දු වලට අපි ආදරය කරා. ඉතින් ප්‍රේක්ෂකයන්ට බොහොම ආදරෙන් ආරාධනා කරන මේ චිත්‍රපටිය කළා. දැන් අවුරුදු 5ක් විතර වෙනවා. නමුත් චිත්‍රපටියේ ඒ කාලේ වකවානුවේ රටේ තිබ්බ කොයිට් තිබ්බ පාස්කු ප්‍රහාර තිබ්බ මේ හැම දෙයක්ම චිත්‍රපටියෙන් බොහොම කනගාටුයි. අවුරුදු 5ක් විතර ගත වුණා. අපිටත් ඉතින් චිත්‍රපටියේ කරපු නළු නිළියන් විදියට අපෙත් අවුරුදු 5ක කාලයක් ගත වුණා කියලා කියන්නේ චිත්‍රපටියක් එක්ක ගත වුණා කියලා කියන්නේ ඩියක් ඇත්තටම දුකයි. නළුවෙක් වුණාට පස්සේ චිත්‍රපටියක් කරාට පස්සේ අපේ එකම ප්‍රාර්ථනය තමයි ඉක්මනට ඒක එළියට එන එකේ. දනම වෙන්නේ කපුන්නේ දරෝ එහෙනම් එනවද පූස්පටි කම්බුලුත් එන්නේ දැන් මේකේ ඉන්ට්‍රස්ටිම කැලලා තමයි මේක අපි ෆිල්ම් එකක් ඇතුලේ ෆිල්ම් එකක් කරනවා ඉතින් රංගන ශිල්පී කැරේට ටිකක් චැලෙන්ජ් එකක් අපි රංගපානුවා වගේ රංගපානුවා දෙපාරක් ඉතින් ඒක හරිම ඉන්ට්‍රස්ටිං අයියෝනේ ඔයාගේ මේ බොඩි එකේ යක්ෂයෝ විතරද ඉන්නේ Oh, yeah.